ආයිබෝන් කියලා පිළිගන්න එස්එල් ගගන බ්‍රෝ YouTube channel එකට මැනික් යාළුවෝ සියලු දෙනාම ඔන්න යාළුවෝනේ අදත් මම ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් අරන් ආවා මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියලා දෙන්නේ මැනික් පුච්චන්න පුළුවන් පොල් කටු උඳුනක් කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා හොඳයි එහෙමනම් අපි වීඩියෝ එකට යමු ඔයාලට මේ රූපරාමයේ තියෙන්නේ බැරල් එකක උඩ මූලියක් කපනවා ගයින්ඩරෙන් තමයි කපන්නේ ඉතින් මේක ඔයිල් බැරල් එකක් යාළුවෝනේ බැරල් එක මූලියක් කපනවා නම් ඔයිල් බැරල් විතරක් ගන්න ටිනර් බැරල් ගන්න එපා පුපුරනවා බැරල් එකේ මූඩිය කපාගත්තට පස්සේ මෙන්න මේ ආකාරයට භාගයක් යනකම් පස් පුරව ගන්න ඕන. බැරල් එකේ මූඩිය ඉවත් කරලා මෙන්න මේ ආකාරයට පස් භාගයක් යනකම් පුරව ගන්න ඕන. බැරල් එකෙන් භාගයක්. බැරල් එකෙන් භාගයක් පස් පුරවලා ගල් තට්ටුවක් දා ගන්න ඕනේ. පස් තට්ටුවට උඩින්. මෙන්න මේ විදිහට ගල් තට්ටුවක්. ගල් තට්ටුව දාලා හොඳට ගල් තට්ටුව පිප්පෙන්න තලන්න ඕන. මේ විදිහට ගල් තට්ටුව හොඳට තලලා අවසන් වුණාට පස්සේ මේ බැරල් එකට අපි ඊළඟට දානවා වීදුරු කටු වීදුරු කටු වලට අපි බෝතල් තමයි අරගන්නේ මෙන්න මේ මේ විදිහට බෝතල් ටිකක් ගෙනල්ලා මේකට ඉස්සලා දා ගන්නවා ටිකක් හරිය වීදුරු කටු වැටුණට ගැටලුවක් නැහැ උෂ්ණත්වය රඳා පවතිනවා මේ වීදුරු කටු දාන එකෙන් ඉතින් තියෙන වීදුරු කටු අපිට දාන්න තැනක් නැති හින්දා මේ ආකාරයට වීදුරු කටු ටික දාලා මේකට තලපුවාම කිසිම ගැටලුවක් නැහැ උදල්ලෙන් තැලුවට කැඩෙන්නේ නැති ඒවා මිටියක් අරගෙන මිටියෙන් ගහලා කුඩු කරලා දාන්න ඕන. හොඳට වීදුරු කට්ටි කුඩු කරගන්න ඕන. අතපය කපා ගන්න නැතුව මේක වැඩේ කරගන්න ඕන බෝතල් කටු වලට කැපෙනවා. ඒ නිසා ග්ලව්ස් එකක් දා ගන්න ඕන. ඉතින් වඩාත් සුදුසුයි. මම නම් ඉතින් ග්ලව්ස් එකක් පාවිච්චි කරේ නැහැ. මේ ආකාරයට මම වීදුරු කටු ටික හොඳට තලා ගත්තා. හොඳට වීදුරු කටු ටික තලලා වීදුරු කටු ටික තල්ලා අවසන් වුණාට පස්සේ තමයි මේ වාරට පේන්නේ සම්පූර්ණ තවත් වීදුරු කටු ගොඩක් මම මේකට දැම්මා දාලා මේක සම්පූර්ණ වීදුරු කටු ගල් තට්ටුවයි වීදුරු කටු තට්ටුවයි ඒ විදිහට තමයි මේකට දාලා තියෙන්නේ ඉන් පස්සේ මේ විදිහට බදාම් ටිකක් අපි අනා ගන්නවා සිමෙන්ති වලින් තමයි බදාම් ටික අනාගන්නේ මේකට වීදුරු කටු එකතු කරන්නේ නැහැ මොකද බදාමයි වීදුරු කටුයි කවලම් කරගත්තොත් හරි අමාරු ඒ නිසා වීදුරු කටු තට්ටුව දාලා මේ විදිහට බදාම තට්ටුව මේ ආකාරයෙන් උඩින් අතාරිනවා. මේකල හොඳට මේෂන් හැන්දෙන් මේක බදාම තට්ටුවක් විදිහට හදා ගන්න ඕනේ. හදලා හදා ගන්න බෝතල් කටු වලට මික්ස් වෙන විදිහට මේ බදාම ටික හොඳට තලා ගන්න ඕනේ. තලලා රවුමට මේ ආකාරයට මේක ෆිනිෂ් කර ගන්න ඕනේ. මම දැන් බදාම තට්ටුව දාලා අවසන් මේ විදිහට තව පොඩ්ඩක් බදාම වටට පොඩ්ඩක් අඩුපාඩු තැන් වලට ටිකක් ඇදලා ලෙවල් එකට මට්ටමට මේසන ඇදෙන් හදා ගන්නවා හදාගෙන බදාම තට්ටුව දාලා ඉවරනට පස්සේ ඊළඟට ලෙවල් එකක් කියලා බලනවා ලෙවල් එක හරිද කියලා ඊළඟට අපි යට ලිප හදා ගන්න ඕනේ බ්ලෝවර් එකෙන් හුලං දෙන ස්ථානය ඒ හුලං දෙන ස්ථානය මේ විදිහට අපි තහඩුවේ මූඩියේ කොටසක් තමයි මේකින් කපාගන්නේ මූඩි රවුමක් ඇඳලා ඒ රවුම ලස්සනට පිළිවෙලක මේ විදිහට කපා ගන්නවා මූඩිය කපලා මේ මූඩියට ගහන්න ඕනේ තව කීපයක් ඒකට හොඳ ලොකු කට්ටක් තමයි පාවිච්චි කරන්න ඕනේ දිල් කට්ටක් මේකේ තව කීපයක් මේකේ තැන් තැන් වලින් ගහ ගන්න ඕන බැරල් තහඩුව තුට්ටක් විදිහට අමාරුයි මොකද බැරල් තහඩුව හොඳ හයිය තහඩුවක් නිසා අමාරුයි නමුත් අර කට්ට කඩා ගන්න නැතුව තව ටික ගහ ගන්න ඕන. තව ටික ගහගත්තට පස්සේ මේ විදිහට අර බදාම තට්ටුව කපාගත්තු ස්ථානයේ අපි පොඩි ගඩොල් හතරක් තියලා කොටුවක් නිර්මාණය කරන්න ඕනේ. මේ ආකාරයට තමයි කොටුව නිර්මාණය කරන්නේ. මේ කොටුවේ එක පැත්තක ගලක් ඉදලා ඒකට බ්ලෝවරෙන් එන හුලම් බටේ සම්බන්ධ කරන්න ඕනේ. සම්බන්ධ කරලා අර තහඩුව හිල්විදපු තහඩුව මේකට උඩින් මේ විදිහට ලස්සනට තියන්න ඕන. ඒ කියන්නේ මේක සම්පූර්ණ මේ කොටුව වැහෙන්න.
වැහුනට පස්සේ ගඩොල් රවුමට මේ විදිහට පේවිය බැඳගෙන මේකේ අයිනට කල් කෑලි කළු ගල් කෑලි දාලා පුරව ගන්න ඕනේ. ඒකට නැවත බදාම ටිකක් අනා ගන්න ඕන. ඒකට පාවිච්චි කරන්නේ වැලි ගල් කුඩුයි සිමෙන්ති. වැලි ගල් කුඩු සිමෙන්ති තමයි ඒකට පාවිච්චි කරන්නේ. ඒ ටික හොඳට අනලා මේක අරන් ගිහිල්ලා අර වට සම්පූර්ණ පුරවන්න ඕන. බැරල් එකේ වටේ සම්පූර්ණ පුරවන්න ඕන. මෙන්න මේ ආකාරයට. ඒක පුරවන්නේ ඇවිල්ලා යම් කිසි මට්ටමයි. ඒ මට්ටම පුරවලා ආය නැවත විදුරු කටු වට රවුමක් යන්න ඕන. විදුරු කටු තට්ටුවක්. මේ ආකාරයට විදුරු කටු තට්ටුවක් නැවතත් මේකට දාගන්න ඕන. මොකද වීදුරු කටු දාපුවම වෙන්නේ උෂ්ණත්වය ටිකක් අල්ලලා හිටිනවා. වීදුරු කටු තට්ටුවට උඩින් ඊළඟට ආයෙ බදාම තට්ටුවක් තමයි වැටෙන්නේ. බදාම තට්ටුව දාලා ඊළඟට ආයෙ නැවත කිරවනාගල් තට්ටුවක් දාන්න ඕනේ. ඉතින් මෙතන ඔයාලා පේන්නේ ලොකු කිරවනාගලක්. මේ කිරවනාගල කුඩු කරනවා. කුඩු කරලා කෑලි කෑලි වලට වෙන් කරලා මේකෙන් අර වීදුරු කටු තට්ටුව දැම්මා වගේ නැවතත් තට්ටුවක් දාලා මේ විදිහට බදාම වලින් වහගන්න ඕන. දැන් මේකේ ලිපේ උස මදි. නැවතත් අපි අනිත් පැත්තට ගල් කීපයක් තියාගන්න ඕන අර කුස්තුරු වලට යට ගලේ හිටින විදිහට. ඔයාලට පේන ඇති කුස්තුරු වලට සෙන්ටරේට හිටින විදිහට තමයි මේ උඩ ගල් සෙට් එකක් තියලා තියෙන්නේ. ඒ ගල් සෙට් එක තියලා නැවතත් උඩින් ආය නැවත කිරවනා තට්ටුවක් දාගන්න ඕන. කිරවනා ගල් තට්ටුවට උඩින් නැවතත් බදාම තට්ටුවක් දාපුවා මෙන්න මේ විදිහට තමයි මේ පොල් කටු උදුන නිර්මාණය වෙන්නේ. දැන් පොල් කටු උදුන නිර්මාණය කරලා ඉවරයි. මේකේ දැන් අපි ගින්දර දාලා තියෙනවා. ඔයාලට පේනවා ඇති පොඩි ප්‍රමාණයක් තමයි පොල් කටු මේ අඟුරු දාලා තියෙන්නේ. ලොකු ප්‍රමාණයක් මේකට පොල් කටු අඟුරු දැම්මොත් අනිවාර්යයෙන්ම ලොකු ගින්දරක් මේකෙන් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් 2000 පන්නන්න පුළුවන් උෂ්ණත්වය මේකේ. 2000 පන්නලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේකේ අඟල් දෙකම ආර බ්ලෝවර් එක තමයි මේකට දාලා තියෙන්නේ. ගල් දෙකම ආර කියන්නේ සාමාන්‍ය ලොකු හුලම් පාරක් මේකට එනවා. ඉතින් හුලම් පාර ඔයාලට මේ ආකාරයට බලා ගන්න පුළුවන්. එතන හුලම් පාර මෙතනට වදිනවා. ඉතින් තව පොල් කටු අඟුරු කීපයක් දැම්මනම් සාමාන්‍ය උසටම වෙන්න වගේ මැද කෝවක් තියලා වටට දැම්මනම් සාමාන්‍යයෙන් කෝවට පස් දැම්මත් උණු වෙන තරමට මේක උෂ්ණත්වය තියෙනවා. එහෙමනම් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් වැදගත් කියලා හිතනවනම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙමනම් සියලු දෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.